සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල ඖෂධ හිඟයක් ඇති වෙලා තියෙනවා කියන කාරණයක් ඒ වගේම ශල්‍ය උපකරණ හිඟයක් ඇති වෙලා තියෙනවායි කියන කාරණයක් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුලින්ම අදහස් මතුවෙන බවක් අපිට පේන්න තියෙනවා ඒක යම් ප්‍රමාණයකට සත්‍ය කාරණාවක් මේ මොහොතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය ඖෂධ අවශ්‍ය ශල්‍ය උපකරණ 100%ක් ලබා දීමේ හැකියාවක් රජයට නැති බව හරි පැහැදිලියි මෙරට ආර්ථික වශයෙන් බරපතල විදිහට කඩන් වැටලා තියෙනවා දේශපාලනික වශයෙන් බරපතල විදිහට කඩන් වැටලා තියෙනවා රටට ඩොලර් එන්නේ නැහැ රට ඇතුලේ ආදායම බිඳුවට වැටලා තියෙනවා ඉතින් මේ තත්ත්වය ඇතුලේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අධ්‍යාපනයට ආදී විවිධ ක්ෂේත්‍රවලට අවශ්‍ය සහන දෙන්න සියලු පහසුකම් දීමේ හැකියාවක් රජයක් විදිහට නැහැ අපි ඒ බව තේරුම් ගන්නට ඕන. ඒක නිසාම තමයි පහුගිය කාලය තුල මෙරට ඇතිවෙච්ච ඖෂධ හිඟයට ශල්‍ය උපකරණ හිඟයට විවිධ පරිත්‍යාග හරහා උත්තරයක් හොයාගන්න ආණ්ඩුව කටයුතු කරේ. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ විවිධ පරිත්‍යාගශීලීන්ගෙන් ඒ වගේම රටවල් හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ අඩුව පුරවන්න ආණ්ඩුවක් විදියට රජයක් විදියට කටයුතු කරා. පෙරේද ඊයේ දවසේ රජ වෛද්‍යලදාරණගේ සංගමයේ සමග පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා හරි පැහැදිලිවම කිව්වා ඇමරිකාවේ සමන්තා පව මහත්මිය පවා මෙරටේට මානුෂික ආධාර දෙන්න ඖෂධ සම්බන්ධව කියන්නේ මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ආධාර දෙන්න සැදී පැහැදී ඉන්නවා ඒ සම්බන්ධව තොරතුරු ඇයට වාර්තා කරන්න කියලා. ඉතින් ඒ කාරණා හරහා අපිට මේක කළමනාකරණය කරගන්න යම් ප්‍රමාණයට හැකියාවක් තියෙනවා කියන කාරණය තමයි පේන්න තියෙන්නේ. ඉතින් මේ රට ආර්ථික වශයෙන් ඉතාම බරපතල අවපාතයකට වැටිච්ච රටක් ආර්ථික ව්‍යසනයකට වැටිච්ච රටක් රට බංකොලොත් බව ප්‍රකාශ කරපු රටක් ඉතින් ඒ තත්ත්වය තුළ ඖෂධ හිඟයක් වගේ එකක් ශල්‍ය උපකරණවල හිඟයක් වගේ එකක් ඇති වෙන එක සාමාන්‍ය ප්‍රායෝගික දෙයක්. අපි හැමෝම එකතු වෙලා විවිධ පරිත්‍යාගශීලීන්ගෙන් පරිත්‍යාග අරගෙන ලෝකේ ධනවත් රටවල් එක්ක සාකච්ඡා කරලා ජාත්‍යන්තර මූල්‍ය ආයතනත් එක්ක සාකච්ඡා කරලා මේ ප්‍රශ්නේ විසඳගන්න හදන මේ උත්සාහය මම හිතන්නේ සාර්ථක වෙමින් තියෙනවා. ඒ උත්සාහය ඇතුලේ මේ ඖෂධ හිඟේ ශල්‍ය උපකරණ හිඟේ වගේ දේවල් යම් ප්‍රමාණයකට කළමනාකරණය කරගන්න හැකි වෙලා තියෙනවා. ඒක තවදුරටත් කළ යුතුයි කියන කාරණේ තමයි අපි අවධාරණය කරන්නේ.